අයබෝල් ඔබ විශ්වසනි පත්කාටත් කලින් රට කේෙන ස්වතතිනරු පයින්දිි වත්‍රී දාහය ප්‍රධාන ප්‍රෝත්‍රිකාශයේය සමඟයි අධර්්‍රිකතු වෙන්නේ. ම චරිත දනංචය පමණුහේ ප්‍ර. මම ගයා ලක්ටුවනි ප්‍රථමෙන් අවධානය ප්‍රවෘතයේ සිර ස්ථාල වෙත ආරක්ෂාව තහවුරුයි අයවෙන්න එපා! ආකිස්ථානයෙන් ස්විලාංකිකයන්ට පනිවුඩක්. ගමනාන්ත නවයකින් සංචාර්ක කර්මාන්තය නන්වන්න அලුත් සලසුම්. අඩු ආදායම් ලාබීන්ට නව නිවාස පන්සිය විසි අටක්. මහේලට ශවීලංකා ක්‍රිකට් නන්වන්න බහරධූර රාජකාරයක්. කොරනාව ලෝක ආර්ථකයම ආපස්සට ඇදදමයි. පාකිස්ථානයේදී පසු කේතා සිද වූ සිද්ධියප එක්ක එහි සිටින ්‍රීලාංකිකින්ගේ ආරක්ෂාව සම්පාධයෙන් විශේෂ අවධානය බේවන විට ජොමු වීතිබෙනවා. පාකිස්ානයේ සිටිනර් ්‍රීලාංකිකන්ගේ ආරක්ෂාව උපරිමේෙන් තහුරු කර ඇති බවට පාකිස්ාන රජය දන්වා ඇති බවයි අමාත්‍ය මහචාරය Gල්P නිස්මහතා පවසන්නේ. කොළඹ පැවතිී මාත්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කලා වැඩකරනවා ශ්‍රී ලාංකිකයන් සෑහෙන පිරිසක්. එවගේම අපේ ශිෂ්‍යයන්ොත් පකිස්ානය සිටිනවා. පකිස්තාන් රජය ශිෂ්ෂත්ව රාශිය, ලාංකික ශිෂ්‍යයන්ට පකිස්තාාන් රජය ඉත්තා රජයට ගන්නලා තිබෙනවා. මේ ලාංකිකයන්ගේ ආරක්ෂාද තහවුරු කිරීම සඳහා ගන්න පුළුවන් සියලුම පියවර පකිස්ථාන රජය ගන්නවා කියලා. ඒ ගැන අපේ හිතේ බයක් සැකක් ඇතිකර ගැනීමට කිසිම හේතුවක් නැකිලා. ්‍රියන්ත කුමාර මැතුමාගේ ඝාතනය සම්බන්ධෙන් දැන්වනකොට පුද්ගලයන් දෙසිය හතලිස් නවයක් පමණ අත් අඩංගුවට කරගෙනති තීරණෑ කරන්තියනවා පං්‍රබ් රජය ඒ පුද්ගලයන්ට විරුද්ධව නඩු පවරන්නේ සාමාන්‍ය නීතිය යටතේ නෙවෙයි ත්‍රස්තවාදය සම්බන්ධ නීතියට නඩු විභාග පැවැත්වෙන්නේ බන්ධනාගාර තුළමයි. සංචාර්ක ගමනන්ත නමයක් තිරසර සංචාර්ක ගමනන්ත ලෙස සංවර්ධනය කරනවා. පලාත් නමේම අආවරණෙවන පරිදි සංචාර්ක ගමනන්ත තෝරාගනැති බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුන්ග මතා ප්‍රකාශ කළේ. සීගිිය කෙලිකුත්තුව වනාතවිළුව, ගගේවාඩිය එල්ලාවල ඇල්ල, වල්පනේ හුණ ගල්ගුහාාව ඩෙල්ෆස් ූපත, මඳනාගල උනුදිය ල්පත් පානම ප්‍රජාගම්මානය සහම් මිහින් තලේ සංචාරක ගමනාන්ත ලෙස සංවර්ධනය කරනවා. මෙම ්‍යාප්‍රතිේසඳහා එක්සජ්ජාතයන්ගේ සංවර්ධනාර මුදලේ ජෛව විදත්වමූල්ල ව්‍යාපෘතිය සහය ලබා දෙෙනවා. සීගිරිය සහ යා ප්‍රාස්ටික් ාවිතෙන් තොර පළමු පරිසරහිත කමී තිරස්සර සංචර ගමනාන්තේලෙස ප්‍රවර්ධනයටද පියවරගැෙනවා. ොංතයක්ත් සමඟ පරිසර හිතකාමී සංචෝරක ව්‍යාපාරය සම්හන්ධයෙන්, වැඩියආකර්ශණයක් සිදු ඇතිවයි සංචාරකමත්‍යංශය පෙන්වා දෙන්නේ. මේස හ සහයි ලබාදීමට තිරසර සංචාරක ප්‍රවර්ධන හා සංවර්ධනය උදසාපන අභ්‍යන්තර ඒකකයක් සංචර්ක සංවර්ධනාදි කාරියට තේපිහිටුවවීමට නියමිතයි. අඩු ආදායම් ලාබහින් වෙනුවෙන් ඉදි කළ නිවාස පන්සේ විසි අටකින් යුත් තවත් නිවාස ව්‍යාපෘතියක් අනිත්තා ජනතා අයිතියට පැවරෙනවා. නිවාස සංකීන්නේ එක් නිවසක වටිනාකම රුපියල් ලක්ෂ හැතාවක්. පොල්හෙන් ගොඩ කාලිංග මාවතේ ඉදි කළ නිවාස පන්සේ විසි අටකින් සමන්විත කොළොම් තොට සරසවිවෙන නව මහල් නිවාස සංකීරුණණය අග්‍රමමාතය මහිද රාජපක්ෂ මතාගේ ප්‍රධහනත්තුවෙන් අනිත්දා ජනතා අයිතියට පැවරීමට නියමතයි. නිවාස එකසි අනු දෙකැකන්ඩ වූ පහල් නිවාස ගොඩනැකිලිත් දෙකක් ලිස මෙම නිවාසංකර්නය ගොඩන ගාතිබෙනවා. නිවාස එකසි අනු දෙක එක් ගොඩ නගිල්ලක් නිවාස සංකීර්ණය වඩුවෙන් ඉඩම් ලබාදදුන් කාලිග මාවතේ පදිංචි පවුල්ලට සහ ගවීමමිපදනම මත ලබාදී තිබෙනවා. ඉතිරි නිවාස එකසි අනුත් දෙක සහි ගොඩ නගිල්ල, කැලනිවල දුම්්‍ර මාර්කය පුළල් කිරීමේද ඉවත් කරනු පිරිස්වෙත නොමි ලබාදී ඇති බවයි නාගරක සංවර්ධනහා නිවාස අමාත්‍යංශය සඳහන් කරන්නේ. සෙසු නිවාස එකසි හතලි සතර කොල්ඹ විශවවිද්‍යාලයේ නිවාසකකාර ලෙස භාවිත කිරීමට නියමිතයි. ොරෝ ආසාධතයන් හත්සිය හතලිස් හත්දෙනෙකු අදනේ හදුනාගනදී කොරුණනා ආසාධිත මරණ විසි හතක් පවෙනවිට වර්තාවෙත වෙනවා. මෙ අත්තන බ්‍රතාන්නේ පල්ලමු ඔමිකරෝන් ප්‍රබේහදය ආසාදිිත කොරුණා මරණය අද වාර්තාාවනා. ිකෝ ප්‍රදෙ ග්‍රෙන් පැතයාම හිතුවන්, කරෝන මර්තන තුංගන්න මත්‍රාව ලබාගෙන මත්්‍යවශ බව සෞඛ්‍යංශ අවධර්ග කරනවා. එන්නත් කරන පිළිබඳ විශේෂය කමිටුව විසින් අපට අලුත්යම්දු දෙක් ලබාදීල තියෙනවා. අවුදු දොළහත් පහලවත් අතර වයිසේ පසුවන ළමුන්ටත් පයිස එන්නෙත එක මාත්‍රාවක් ලබාදීම සහ නොැතිය ලබදීලතිනවා යන්නු අප බලාපොරොත්වයවා ඉදිරියේදී. අවරුදු පහලුවෙන් පටන් අරගෙන දාහත්තර දහතුන දොළහදී විදිහට ශ්‍රීලංකාව පුරාම එන්නත් කරන කටකුතු සිතු කරන්න.ඉට අමතරව අවුරුදු දාසයත් දහනමයක්ත් අතර කාණ්ඩේ දරුවන්ට අප පළවෙනි මාත්‍රාව පමණයි මෙතෙක් ලබාදුන්නේ ඒ පළමනි මාත්‍රාව ලබාගත්තායට මාසතුන සම්පූර්ණු නහම පයිස එන්න තේම දෙවනි මමාත්‍රාව ලබා දෙන්නත් එන්නත් කන්නන කමටුව මහිින් අපට අනුමැතිය ලබාදීලතිනෝ ඒ සඳහා කටයුතුත් අප ඉදිරි සදීද ආරම්භ කරන්න බලාපුොරත්තුවය මේ වන කොට ලක්‍ෂ හතුනකට ආසන්න ප්‍රමාණක තමයිි තුන්ගනි මාත්‍රාව බෂ්ිෙන්නද ැටියට ලබදීලතියෙන්න අප ලාපපුරොත්ව තමයි නතල් නිමාඩුවට ඉස්සෙල්ලලා හැකි පමණ උප ම ප්‍රमाණයකට, भस्ट්‍ර त्र්‍රාවක් என்னන්න තक ලබාदීම. එන්නත් කරට ස්ටාන් වන පුරා හවදුරුටත් ක්‍රියත්මකයි.ඒ අවරුදු විශ්ට වැඩි අය සඳහා භූෂ්‍ර මාත්‍රාව ලබාදීම දිනපතා ස්ාන හයකද සිදුකනු ලබන. උතුරු කොළඹ නිවබසා මාතරු නිවාසය මැද කොළඹ ජින්දුපිටිය ම අතතුරූ නිවාසය මැදකොළම්ඹ දිසාංක දෙකබී ප්‍රදේශයේ ෆෝබ්ස් පාරේ තිබෙන ප්‍රජාශාලාව ඒවගේම බොරැල්ල සඳහා කැම්බල් උද්‍යානය නග හිර කොළඹ දිිශ්‍රික්කංක හතර සෞකව වදිනල් ධරිකාරයාල ඒ වගේම දදිශිකංක පහ වැල්ලවද සෝක වදදින ධාරිකාරය. මීට අමතරව රෝගීන් හඳුනා ගැනීම ආසාධතින් හඳුනා ගැනීම සඳහා එක් ස්ටිර මධ්‍යස්ථානයක් සතිය දි හයම විවෘත ඔතිබෙනවා කැම්බල් පාකේ ඕනෑම කෙනෙකුට තමන්ට රෝග ලක්ෂණ තිබේ නම් එම ස්ථානයට ගිල්ලා රැපි ඩැන්ටජන් පරික්ෂාවක් කර ගැනීමේ පහසකම් සලසල තියෙනවා මෙරටින් වාර්තාවන සමස්ත කරුණ ආසාධිතයන් සංඛ්‍යාව පන්ලක්ෂ හත්ත ඇතුන්දහ හයිසී හතලිස් නමය. රෝහල් කතව සහ නිවාසල පුදගලන් දහතුන්දහස් පන්සේ හත්තේ පස්සෙක උපතිකරලබනවා. සුුවේ ලපා ඇති සමස්ත සංඛ්‍යාව පන් ලක්ෂ හතලස් පදස් හර සිය තිස්තුනක්. කොරුුණා ආසාධිතමරණ විසිහක් සිද ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල් වරයාතා හු කළලා වයිස අවරුදු හැට්ට වැඩි දහතුන් දෙෙකු සහ, වයිස අවරදු තිහත් පනස්තමැත් අතර දහතුන් දෙෙකු ඒ අත්‍රවෙනවා. ඒ සමක සමස්ත කරුණා ආසාධිත මරණ සංඛ්‍යාව, දාහතර දහස් හයිස හතලිස් එකදක්වා යළකිහා. මේ අතර අධවකී මාර්කවල ධාවනය කරන සියලුම ගිලන් රත අධවේගේී මාර්ක ගස්තුවලින් මුළුමනින්ම නිදහස්කිරීමට පිවරක පව අමතය ජොස්ට්‍රන් පනන්දු මතා පවසනවා කුරුණාව වසගතේහිෙතුවෙන් රටේ පැවිතිතත්ත්වය සැකිලරකෙන පසුගේ මැයි විසි වනදාසිට, ගිලන් රථවලින් ගාස්තු අයිකිරීම නතරකරතිබුණා. ලංකා ජාතික ක්‍රිකට් කණඩයිේ පුහුණු පදේශකව රලෙ ශ්‍රලකා ක්‍රක් කණ්ඩේ හිටපු ටෙස් නායක මහිල ජයවර්දන මහතා පත්කිරීමට ශ්‍ර ලංකා ක්‍රිකට් ආයතිනය පියවරගෙන තිබෙනා දෙදස් විසි දෙක ජනවාරී පළවන දස් සිට ක්‍රියාත්මක ඒමහතාගේ පත්වීම වසරක කාලයක් සඳහා පලපවැත්වනු ඇතයේ. ලංකාක ්‍රගට් තාක්ෂික උදේශක කමිටුව සමඟ සකචාකිරීම අනතුරුව ශ්‍රීලංකාක ක්‍රග්ආයතන විදහයක කමිටුව විසින් මහෙල්ල ජවර්ධනමහතා පොහොළ උපදේශක තනතුරට පත්කිරීමට පියවරගෙන තිබෙනවා. මහිල්ල ජයවර්ධනමහතාගේ නවපත්වීමයටතේ ජාතික පිරිමි ක්ඩාමට අමතරව සෙසු සියලම ජාතික කණඩායම් වල ක්‍රකට් අංශය භහරව කටුතු කරනු ලබවා ඉට අමතරව කොළමමාර ප්‍රමදස්ස ක්‍රීඩංගනේ පිහිට පාතිබෙන ඉහල කාර්සාදනමද්‍යස්සානයේ ක්‍රීටකන්් හා කන්ඩායම් කළමනාකරය සදාවන සියලම උපයමාග සැලසුම් සකස්කිරීම සඳහාවන සහෝගය මහිල්ල ජවර්ධන මහතාට ලබාදීමට නියමිතයි. හිට පුුණනායික ශ්‍රවලංකා කණ්ඩෑම සමඟ එක්වීම පිළිබඳව ශ්‍රවලංකා ක්‍රිකට අයතනයේ ප්‍රධාන විධහයික නිල ධහරි, ඈශලීද සිිල්වාමහතා පවසන්නේ. ඉදිරි දෙදහස් විසි දෙක වසේද. ශවීලංකාවටහිමි ජාතයන්තර දින දර්ශනය පිළබඳව සැකිල්ලට ගනමින් දීර්ක කායභාරයක් සඳහා, ජාතිකණ්ඩායම සමඟ එක්වීම ගැන අතිශයෙන් සතුටට පත්වන බවයි. අවසන් වට එක් තාරාබ මි රාජේ ක්‍රියාත්මක වූ පන්වාර විස්ස ලෝක කුසලාාන ක්‍රක් තරඟගලිය මුලි වටේද. ශ්‍රීලංකා ක්‍රීඩකයන්ට ඉහළ දක්ෂතා දැක්වීම සඳහා මහිල ලබාදුන් දායිකත්වේ මලකළ නොහැකිඇයිද ප්‍රධාන විධහක නිලධහරීවරයා වැඩිතුරටත් පවසනවා. නව පත්වීමට අමතරව ජයවර්ධන හතා දෙදහස් විසි දෙකවස්රේදී ටහිර ඉන්ද කොදවදේශය පැවවීමට නමත වයිසවෞරුදු දහ නවෙන් පහල යෝන් ලෝක කුසලාන ක්‍රකට් තරඟගාවලට සූදානම්මන ශ්‍රී ලංකා වයිස අවුරුදු දහන්නාව. පහල කණ්ායම සමඟද කටයුතු කිරීමට නියමිදයි උපදේශක පුහුණ තනතුර ලැබීම සම්හඳය මහිල ජයවර්ධන හදා කියයා සිටියේ ජාතික කණ්ඩායම මෙන්ම වයසෞරදු දහන්නවෙන් පහල සහ ශ්‍රීලංකා ඒ ඇතුළු විවිධ සංවර්ධන සංචිත වල සිටින ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් සමඟ කටයුතු කරමින් ඔවුන්ගේ හැකියාවන් ඉදිරියට ගෙන ඒීමට අවස්ථාවක් ලැබීම පිළිඳව සතුටට පත්වන බවයි සියලු වයස්කාණ්ඩ සමඟ වැඩකිරීම මගින් අනාකතේදී ස්ථාපර වූ සාර්ථකත්වයක් අත්කර ගැනීමට අවස්ථාව කිමිවැඩ බවට විශ්වස්සය පල කරනවා යයිද ජයවර්ධන මහතා පවසනවා. එමෙන්ම මෙහිදී තමාගේ ප්‍රධානතම කාරය භාරය වන්නේ ඉදිරිවසර ඇතුළත ජාතික පුහුණුකරුවන් සහ සහයක කාරි ම්ඩලේට උපය මාර්ගික සැසුම් පිළිබඳව සහය දැක්වීම යයි මහිල ජයවර්ධන මහතාාව වැඩිතුරටත් අදහස්තක්කොමින් සඳහන් කරනවා. මෙරට තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් වෙන් වෙන් විදේශමාත්‍යංශය සංවිධාන කළ නත්තල් සුහද හමුව සහ රාත්ප්‍රීභෝජන සංග්‍රහය, කොළඹ සැග්‍රලා හෝටලේදී පැවැත්වනා. අග්‍රමාතති මහින්ද රාජපක්ෂ හතා සහහා ශිරන්ති රජපක්ෂ මහත්මිය විශෂ ආරාධිතයන් ලෙස මීට එක්වනා. එළඹෙන නත්තල් උත්සවට සමකාමීව සුවද හමුව සංවිධාන කරතිබුණ. ඊට සහභාගේ වූ තානාපතිවරුන් මහ කොම සාරි සවරුන් මෙින්ම තානාපතිසවේ නිර්රත උසස් නිලතරින් සහරච්්‍ය නොමන සංවිානවල නියෝජතින් සමක ග්‍රහමත්්‍යවරයා සුහත කතාභාගක නිරත වනා. විදේශ අමාත්‍ය මහහාචාරය ජයල් පිරිස් මහතා ඇතුළ ැති ඇමතරුන් පිරිසක්ද මෙම අවස්ථාවටෙක්ව සිටියා. රැහම් නියෝග අවසන් වීමෙන් පසු අපරාධ කලෙස්සා මාජික පොඩි ලසි නමැත්තා මහිස්්‍රාත් හමුවට ඉදිරිපත් කන බව පොලිස්පතිය CDේදේ වික්‍රමරත්තමහතා අභ්‍යාචනාධි කරණයට දැනුම්දුන්නා.. තම ජීවිත ආරක්ෂාව තහුරුකිරමීම නියෝ්‍යාකනකුත් කරන්න ඉල්ලා ජනෙත් මදු සංකැහවත් පොඩි ලසිනමැත්තා ඉරිපත් කළ පෙත්සම අද කැඳවූ අවස්සාවේ මෙ දැනුම්දීම සිදු කරුණා. நிமத்தாගේ ரந்தவும் நிියயோகு ලබனு பහல சொனதா அවසන්වීමට நியமிாய். இ பசு හු சம்பந்தேன் கண்டக்கிரியாமார்கி அதிகக்கரனேட்டு தனுும்தனலிு. பசுගியதா அபியாජனாாதிக்கரணிය புலிஸ்பතිவரயாට நியமக்க. ஏ அனுவை அதாலபற்சම அபியாச்சனாதி කරණேதி. அதுக்கந்தவූ அවසාவே போலிஸ்பதிவரயா මෙමதனுும்ந்தீவு சிதுக்கலை. ත්‍රස්තවාදය පරාජය කරමින් උදාකරගත් සාමයට කැලනක් ඇතිකිරීමට ඇතන් සමාජ විරෝධී කණ්ඩායම් උත්සහධරමින් සිටින බවට ආක්ෂ කලේකම් විශ්‍රාමික ජනරල් කමල් ගුණ රත්මහතා චෝදනා කරනවා. රට ජාතික ආරක්ෂාවට එරහිව පැනගෙන වියසනයන් පරාජයට කල්තියාම සූදානම්බියයුතු බවයි එමහතා පෙන් බාතෙරන්නේ. ආරක්ෂකසේවා අනහා මාණ්ඩලික විද්‍යාලයේ උපාදී ප්‍රධානොත්ස්ුවේ ප්‍රධාන ආරධි අමුතාලෙ සහභාකිවිවින් ඒමහතා මේ බව ප්‍රකාශ කලා, ශ්‍රී ලංකා ත්‍රී දහමුදාවේ නිල්තාාරින් එකසි විසිහද්දිනෙක් ංගල දේශය ඉන්දියාව ඉදුනීසියාව මාලතිවීෙන නේපාලය ෆාකිස්තාානය රුවන්ඩාව සෞධ අරාපිය සෙනකාලේ සහමෙරිකාවන ටවල් දායක නිල්තාරී දා අදනකින් සමන් විත එකසි හත්ලිස් පස් දෙෙනෙකු මෙහිදී උපාදිල බාගත්තා. ්‍ර ලංකා හමුදාවන්ට එරහිව යුද අපාධගෙන චෝදනා සක සන්න උතුරේ ්‍රහසිකත මෙහෙුමක් ක්‍රියාත්මක වෙනවා කියලා සිවිල් ක්‍රාකාරිකික වන අරුන් සිද්ධාර්ථ චෝදනා කරනවා. යාාපනේ ක්‍රියාත්මක වෙන එන්ජෝස්ටිකක් අල්ලගන ඒ අර අපේ රටට හෙරයිව කරුණු එකතු කිරීමේ වැඩ පිළිවෙලක් යනව. ඒකට හුමාර වඩිවල් ගුරුබරන් කියලා ඉටා යාපන ලෝයකනෙ කෑගේ අඩියයාලම් සෙට ෝ පොලිසි රිස්සර්ජ් කියලා යා ෙෙන්ට්‍රකකාත්තියවා බෝෝ දාලනෑ මුකුද ෑැබයි රසිංක් ගොලාන් තුරදං මෙච්චයව ර්‍රජි් කරනවා. එගුලාාන් කියල දීල ගන්න අයව තමයි ගන්නෙක් අපේ තංවිධානකීප දෙෙනෙක් ගියා. Lල්ට. අතුෘදාාන් කරපයගේ නෑදෑයි. ගියාම අපේ කට්ටියට කිව්වා අපි දැන් නවත්තල තියෙන්නේ අපේ කරුණු ගන්න නෑ. කියල අපේ කට්ියව යවවා පේ තව කටිය පිරිසාක් කියතිය ඒගලාාං නැවත අපිියව්වා දැන් අමුදාාවෙන් අපිව පෑරගණගිය කියල කියන්න කිය. ඒ ගීල කිවම වාඩී කරල ැ කෝඩික් ොයින්ද අතුරුදාන් වුණේ කෝමදවනේ නම්බස් දෙැඩ ඕගලන් කොයින්දාවේ ඒමගේලා විස්තරගන්න. මේගොලාන් රජයට විරුද්ධව කරුණු ගන්නවා. අපි දන්න තරක් මේකට ෆන්ස් එන්නේ ඩයිස් පොරාවල . ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉඩම්වල පස්ච්‍යාභාරමක් සිදුවන බවට පසුගේදා සිදුකෙරුණු ප්‍රකාශවලට එරහිව, එම අධිකාරය පොලිස්මූලස්ථානයට පැමිණිල්ලක් අද භාරදුන්නා. පස්්‍යාරමක් සිදුවන බට පාලිමෙන්තුමන්ත්‍රී ේෂාවිතාාන මහතා සිදුකළ ප්‍රකාශයට එරෙහිව, එම පැමණිල්ල භරදුන් බවයි, නිවාස සංවර්ධන අධිකාරයේ අධ්‍යක්ෂ ජනාධිපතිනීතඥ DDP ීරත්න මහතා ප්‍රකාශ කළේ. අප ආයතනය සතු ඉඩම් ලංකාවේ විවිධ ප්‍රදේශවල පැතරී තිබෙන. ඒවා අපිට ලැබී තිබෙන්නේ රජයේ යම් යම් ආයතන වලින්. විශේෂයෙන් දිසාපතිවරුන්ගේ මාර්ග. මෙවැනි ප්‍රකාශයක් කිරීමෙන් ජාතික නිවා සංවතන අධිකාරයේ තිබෙන කීර්තිරමය මිනිසුන් කරෙහි තිබෙන ශ්වාසය බිඳවැටන තත්වයකට පත්වී තිබෙන බවයි. අපිට වැටහි අන්ඩි. වර්තමාන ජාතික නිවා සංවර්තන අධිකාරයේ අපේට අයිති කිසිම ඉඩමක. මෙවැනි පස්්ඩාාවරමක් සිදු නොවෙන බවත් සිදුවීමට ඉ නොතබඩ බවත් අධ්‍යක්ෂකවරුන් හැටියට අපට සසාහතික කොට කියන්න පුළුවන්. එයනිසා අපි බරපත්තල ලෙස කනගාටුවර පත්තිනවා වගක යුතු පාලිමේන්තු මන්ත්‍රීවරක් මෙවැනි ප්‍රකාශයක් කිරීම සම්බන්ධය. ලනෝ දූමකේතු අද සිට ලබන දහ අටටදාදක්වා දිස්වන අතර එය පියවි ඇසින් දැකගතයැකේ ලබන දාහත්වන දයින් පසු පව මහචාරය චන්ද්‍ර ජයරත්තමතා පවසෙනවා. එඒ යලි නොපැමිණෙන දුමකේතුක් වීම මෙහි විශෂත්වය බවයි ඒ මහතා ප්‍රකාශ කරන්නේ මේ දුමකේතුව සූරත් පෘතියත්තරතියන දුරවගේ තිස් පන්දහත්තරනම් දුර ඉඳලලා ඌඩ් පොලා පටලි සිට එන දුමකේතුවක් මෙය නැවත අපෝ න ජනවාරතුන්ුවෙන්ද සූරියයට හිට්වේෙනවා ඉදහත්ත නැ පස වගේ එම දැනීමේ අවස්ථාව පුදාවන්න පුළුවන් පවියට පවා. මේ දුමකේතුව ඉතාම අධික වේගයකින් යවා. ආහසේ අපි දකින උන්කාශමයක් පටන වේගිය වගේ වේගයක්ක මේකරති නවා. මේ සූරයා අනි පපත්ති ය නිසා හිරු බැසගහට පස්සේ තමයි අපට දිස්වන්නේ බලනුවන්න දාහතර පහලව දාසය වගේ දස්ොල මෙය හිරු බැසගයාට පසු බටහිර හසේ පොඩ්ඩක් විරද්දිකට වන්නට සිතියට තම කිෙරෙට බැස කියලා විනාල හක් පගේ ඇතුලද නැබීම තා සුදුසේ මේ දුදශය කුත් බන්නපුොළුවන් මේ දහත්වවෙද වෙනටටියක් අවදීත්්‍යය වැඩිවෙයි සූරය ගාවට විතාම ිටටි යන්න ජනවාරිත් වන සමහර විට හස ඉතා පහැදිලන පවිසට පෙෙන්ට ඉඩතිවායි. සෞඛ්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් චරතාවට දැනුම ලපාතමින් නේෝකිමත් පරපුරක් ගොඩනගීමට රජේ ක්‍රියා කරන බව පාර්ලමේතු මන්ත්‍රේ මදුරෝ වෙතාානගේ මතා පවසනවා සීිත ප්‍රදේශයකට කොට වී ජීවත්වන නාකරික ජනතාවගේ මානසික සුවේ වෙනුවෙන් නාගකරක සූතා මධ්‍යස්ථාන පහිටවීම වැඩසට හන ආරම්භ කරමින් ඒ මහතා මෙම අදහස් පාල කලා. මෙහි පළමු අදිීයටතේ රාජිකිරිය ඔබසේ කරපුර හැටේවත්ත ප්‍රදශ ඉදි කරනු පළමු නාකරික සූතා මධ්‍යස්ථානය අදවෘත කරුණා. විරෝගීීමත් ජනතාවක් සිටිය නැත්තං අපිට ඉදිරියේදීන අභියෝග ජයගන්න අසීරුවෙනෝ එක නිසා බිහෙත්තුවලට බේදන් කරනට වඩා වටිනවා බිහෙත් බොන්න කලින් ඒ අවධානතත්ේ මුදවාගන්න එකෙ නිසා මේ මධ්‍යස්ථාන ප්‍රධාන අරමුණන න සෞඛ්‍ය ප්‍රස්සලින් ඒ වගේ ලඩරෝගල මුදවාගන්න ජැනුදීම සහ සෞඛ්‍ය තත්වයගෙන අවබෝධයල්ල බාද අශ්වය කියල කියන්නේ වයස් බෙහෙදයක් නැතුව බොහෝ දෙනෙක් ඉතාම කැමති සත්වේක්. ඕ වෙනුවෙන් වෙන්වුණු දිනය එහෙමත් නැත්නම් ජාත්‍යන්තර අශ්වදිනය අදයි. ඊට සමගාමීව විශේෂ සැමුරු මුත්සවයකුත් අද පැවැත්වනා අශ්වයන් සහ පෝනීන් අයත්වෙන්නේ ඒක්වෙන් පවුලට ලොකු කුඩා කවුරුත් මේ සත්වයන්ට ඉතාම කැමතියි. හොඳින් වැඩුණු අශ්වෙක් සුපිරි ජවසම්පන්න විලාසයෙන් දහවන යදන ආකාරය තුළ තියෙන්නේ පුදුමාකාර ලස්සනක්ඒවගේම තේජසක්. සංචාරක ආකර්ශණය දිනාගතෑකි ක්ෂේත්‍රයක් විදියට හෙමත් ැනම් ශවියයන් පපිටේ සංචාරය කිරීම හඳන් වන්න පුුවන්. එඒ වගේම මේ ආශ්විිතව ඇති ක්‍රේඩාවන්ටත් ලෝකේ තියෙන්නේෙ ඉහල්ල ඉල්ලුමක්. අශවියන්ට සහ පෝනන්ගේ එකක්ම වෙනස තමයි පෝනිින් අශ්වියන්ට වඩා සම්මත ප්‍රමාණයෙන් කුඩාවීම. අශ්වියන්ට සහ පෝනින් යොදාගෙන විධාකාරේ විනෝධාත්නක ක්‍රියාකාරකම් සන්නධාන කරන්න පුළුවන් නොව රැකයා අවස්ථාව විශාල සංඛ්‍යාවක් උත්පාදනෙ කළ හැකි චේත්‍රයක්ක ේටත් මේ හඳන්න්න පුුවන්. අශයන් සහ පෝනින් ැකබලාගන්න විශාල වේදමක් වගේම පරිස්ශ්‍රමයක් ැරිය යුතුයි ඉතින් මේ විදියට ඔවුන රැකබලාගන්න පිරිසට මූුණ පාන සිදධවෙලාතියන ගැටලු හදුණගෙන ඒවාට පිළියම් ලබාදමින් සහයෝගයක් ලබා දෙන්න පුළුවන්න්නං මේ ක්ෂේත්‍රය වඩාත් දියුණු කරන්නඒ වගේම ආදායම් මාර්ග උත්පාදනය කරන්න අපිට හැකියාව ලැබේවි I thinkටර හෝස් අශවන් සහ පෝනියන් කියල කියන්නේ ඉතාම බුද්ධෙමත් ඒවකම සංවිීදිී සත්ව කොට්ටාසයක්. ඕවන්ව ඉතා හුඳින් රැකබැලා ගරලෝනි. ම කියන්නේ ඔඕන්ව වෙන්වෙන්ව සලකන්නේ නැතුව එක විදිහට ආදරය කරන්න කියලා. එයා මිනිසුන් ඉතා මොමිත්‍රශේලයේ. මම ශුල් ලංකාව ැවතිලා අශවෙන් ඇති කරන්නේ ඒක මම ඉත්තා ආදරය කරන විනෝදංශය නිසා. හෝස් රයිඩන් වලට කැමති බොහෝ පරිසක් ලංකාවවෙත් තින්නවා. හැබැයි මේ තවත් ජනතා වතරට ජයුතුයි කියලයි මහිතන්නේ. මෙ අතර අදට යදිී ඇති ජාත්‍යන්තර අශ්වදනට සමගම. ශේෂ සමරම් උත්සවයක් පැයත් වනාා. ඒ කොලියපිටිය උඩුබදධාව ප්‍රදේයේද. ෙස්ලඩ් ගෝ සහ නාතන්ඩිය ලෝනා ජලියට් පුහුණුමධ්‍යස්ථාන ඒ පත්තවයි, ඒ සඳධන කළේ. දරුවන් තුළ අශවයන් හා පෝණින් පිළිබඳ ආදරය සහ උනන්දුව ඇතිකිරීම මෙහි ප්‍රධාන අරමුණ වුණ. අශ්වයන් සහ පෝනිින් සමග සතුටින් කාය කත කරන්න. මේදී දරුවන්ට අවස්ථාවදාහනා. අඩුපඩු ැක්හේතුවෙන් එලුවන් කුළම සිංහල විද්‍යාලේ පවත්වාග යාේදේ දුෂ්කරතා රැසකට මෝම තැම් සිදුව ඇති බව ගුරුන් සහ සිසුන් පවසනවා. වන අලි තරජනද ඒ අතරවන පවයි ඔඕුන් පෙන්වාතන්නේ. එලුවන් කුළමයනු LT ත්‍රස්තවාතයේ පැවැති සමයේ ත්‍රස්ත තර්ජනයන්ට ලක්වතිපුූ මයිම් ගම්මානයක්. පුත්තලබ දිස්ට්‍රික්කේට අයත් එුවන් කුළම සිංහල විද්‍යාලේ එක්ොල අවසර දක්වා පන්ති පැවැත්වෙනවා. ුරුන් දොස්තෙනෙකු සිටින අතර සිසුන් දෙසේ එකොළහක් එහි අධ්‍යාපනය ලබනපා. වන අලින් පැමිිීම නිසා දරුතරියන්ටද මිදුලට බැස්ස ක්‍රීටාකිරීම අවස්ථාවද මේමන විට අයිමවීතිබෙනපා. මේ අපේ සෙල්ලම්මදල වනාලි කඩලා. අපි හැමදාම්ම පාසලේ ඇල්ලගිහිල්ල අයුදේනකොට මොකක් හරිවටක් මනාහරි කඩලදාලදනවා? ඉක්මට මේකට මනහරි පිළීමක් වෙදන්න කියලමන් ඉල්ලනවා. පහසල් පිහිල්ලා තිබන්නේ ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක ප්‍රඩා ගරුවර කිටියත් ප්‍රඩා ාන්ඩ හෙකමින් ප්‍රීඩා කිරීමට අපහසදාවයක් තියෙනවා. ස්කෝලේ විද්‍යාර බඩු ඉතාමාඩුවයි පාසලත් හරියට නිසි ප්‍රමිතියකටන ඉගැනීමට අපහසදා තියෙනවා. එම දරුදරියන්ගේ අධ්‍යාපන කටයුතු නිසි ලෙස පවත්වාගෙනයමට පවතින දුෂ්කරතා මගහරවාලීමට කටයුතුකර ලෙස විද්‍යාලී ආචාර්යමන්්ඩලේ මලතාරින්ගෙන් ඉල්ලාසිටිනපා. අප මේ සිංහල විද්‍යාලයටහ වන අලිචර්ධන තියෙනවා ඒවාගේම මේ කුචිකාරර්මික පෙදේශයක් නිසා ගවයන් එලුවන් වගේ හවස්කාලෙදමි පාසලට එනවා ඒවාගේ මතමා සුදුසු ක්‍රේඩා අපිටියක් සකසා ගැනීමට ඔබ ව්‍යාපතියෙන් අපිට අවස්ථප් ලබාදනවනාා ළමයිගේ හැකියාවන් වර්ධන කරන්න හැකියාවතිවා. ගරු හදොස් දෙන කින්නවා ඉතාම අික දුර ප්‍රණයක් ඒවාකන පාසට මන මොක දයාලට පාසෙ තර වන්නඩ ගුුණනිවාසයක් නැතිකතම ප්‍රධාන හේතුවෙලාතිේන අපට ගුණවාසයක් ලබදන්න පුළුවන් කම හ කාල ම වට. ොඩක් මේ පාස සංවධනය කරගණඩ බහිරාතනයම රජයත අප සම්බන්ධ වෙනවා ඒ අනුව අපේ පාසල මේ මේ තරමට අපි ගඩනාගාගෙන තියෙනවා නමුත් අපට තව පාසලි අඩු පාඩු ඊපයක් අපි දකිනවා අපේ දරුවෝ පාසුල සඳහ පැමණ වැඩ වෙලා තියෙනවා නිසා අපට ප්‍රත්මික සිස්තන්තා පරතාාව ගොන්න ගල්ලක් ලැබෙනවානන්ටේ අපේ කාරරගෙනයන්න පහසය ස්තිරපයි පෝ් තුළින් අදට අපි සම්ගන්නවා ඔබතායෝ Thank <laughs> you.